මහිතන්නේ පරාජ්‍ය අඇමතිතුමා බදු ගෙවීමේ වැදගත්කම ප්‍රකාශ කර. බදු ගෙවීමේ වැදගත්කම වගේම මුලාසන අපේ නියෝජ්ජ කථනාකතුමනි අය කරගන්නාලද බදු නිෂාකාරව යෙදවීමත් වැදගත්. විශේෂයෙන් අපි දන්නවා පහුග කාලේ අපේ රට බංකොලොත් භාවයට ඇදල දැම්මේ. හටේ ජනතාවගේෙන් අයරත් බදු විශේෂයෙන්ම දේශපාල්ඥයෝ කිසිම ප්‍රමුඛතාවයකින් තොරව අනවශ්‍ය ව්‍යාපෘති වනවදීම. ඒ වගේම දූසිත ගණු දෙනු දූසිත ව්‍යාපෘති හරහා තම අපේ රට බංකොලොත් භාවයට ඇදල දැම්න්න. එසා රජය බදු අයකර ගන්න වගේම හටේ ජනතාව බදු ගෙවන වකි අපි දන්නවා ඒ බදු නිසිසා ආකාරයකින් පාවිච්චි කිරිපත් වදගත් ඒවගේම පසුගේ කාලේ ඒ රජයආයකරගත් බදු අවභාවිතා කර පුද්ගලු හොරකං කරපු පුද්ගලෙරු. ඒ සඳහා දඩුවම් නියම වයුතුයි කියෙන මත අප ඉන්න. හැබැ අපිට පෙන්න්නේි නෑ. අFක කිව්වත් මේ ආණ්ඩුව දූසිත අන්ටරන් දඩුවන් දෙන්න පුළුවන් තත්තක ඉන්නෝ කියලා මොකද මේ ආණ්ඩුවේ පැවැත්ම තීන්දු වෙලා තියෙන්නේ. දූසිත රාජ පක්ෂ පාලනේ මහමොල කාරයෝටිකයි ඒක කිෙරුම් කාරයෝටිකයි මත තමයි මේ ආණ්ඩුවේ පැත්ම තීන්දවෙලා තියන්නේ නිසා අපි ශ්වාස කරන්න නෑ මේ රජය විසින් පහුගේ කාලේ බදු හොරකං කරපුයට නම් දඩුවද ලබාදී කියලා අපි දන්නවා මේ ආණ්ඩුව ජනමතයට බොහොම බයයි ජනමතයට බොහොම් බයයි දැන් ඩිලලාන් පෙර මහතය කිව්ෝගේ අපි දන්නවා චන්දකල් දාල තියන්නේ දැම් මේ චන්දකල් දැම්මත් සල්ලිනය කියලා බැයිද චන්ද ල් ලා මාස තුනකට තොඩ වැඩි. නමුත්ද රජයම කියන ඔවුන් සතුව රුපියල් බිලියන ඇමරිකන්ඩල බිලියන තුනකයිතර ඩිපසිට් එකක් තියනෝයි කියලා. තයන තවදුරටත් මේ සල්ලි නෑ සල්ලි නෑැ කියලා කියන්න පුළුවන්ද. එනිසා අපි සේෂෙන්ම ගරු අධිකරණයට කියනවා දැන් තවත් සල්ලි නැද කියලා මසන්න පුළුවන්. දැන් මේ නඩුවට මමාස තුනක ඩි කාලයක් ගතේලා දයෙන. නඩු දිනේ ඊ ළඟ දිනේද මහා ාන්ඩාය කැදවල මුදල්ල මාත්‍යන්ේ ලේක මර ැදවල ැන් හගල්ල තවත් සල් ලදතිගෙන ප්‍රශ්න හට ොමෙන් න. මොක දි දක්ක ඉ පර දේල පිර පත්තරය කරලා න සමීක්ෂණ අපේ ජනාධපත්තුමා බොහ ඉතිවත් පත්තර මැතිවරණය පිළිබඳු. සට අසුවක්ම රටේ ජනතාව කියනවා මැතිවරණයක් තියෙන් ඕුණන කියලා. මැතිවරණය කියන්නේ රටක පජාතන්තවාදේ පිළිබිවූවා. අපි ද දැක පකිස්ාන. ඇතිවර සම්බන්ධ ඩුව පෑවිසි අතරක්ක රුට හල පාදර තු හයට තින්දුවත්ල බාදුුන්න හැබැ අපේ අධිකරන පද්ධතිය අපේ ශේෂ්ඨ අධිකරණය මේ මැතිවර්ණය සම්බන්ධව තියෙන නඩුකට යුත්ත පිලිවන්න බොහොම දාරු තත්වයක් තමයි තියන්නේගෙනක නිීක්ෂණනයනවා මන්දතනයගන අපිට ලොක කනගාටුවක් තියෙනවා. යනිසා රටේ ආර්ථිකය කියන රටේ පැවත්ම ශේෂයම අපි දන්න අපේ රටේ ආර්ථිකයටදශී ආදයම් දෙපාර්තපෙන්තුූ වගේම කෂ්ටම එකින් රේගුවෙන් ඒවගේම සුරාබදු ආදයම් ලැබුණ හැබයිදැ මේට රේගෝ ආදයම් සුරගත් බදු ආදයම් ශර්වසයම් පල්ල හටකිල්ලති රේගවාආදයම්ේ පානයිනය නඩුවම ස හර ඒවගේ සුරාගද වාආදය මඩුවිල්ලාතිෙනව විශේෂේම අධි විදිට මත් පැන්මි ඩිකිරීම ති මේහර රටේ යම් කිසි ආකාරක අන්බලස්තත්ව අපට ලැබෙන නාද මඩුවීමක්වෙලා නම් දේ නිසා මේ සම්න්දවත් ගතයුතු ීදුු තීද්‍ර තිීරුණු ගන්නඕන. ඒවගේ අපි දැක්කා අපරටේ නඩු කටයුතු ගැන කතා කරදදි අපේ නීතිය ගැන කතා කරද්දි මේ යපෙරෙද ඊෙත් මන්දැක්කා මේ පාර්ලිමේන්තුේ වාඩිවීමට සුසුකම් නොලබන මන්ත්‍රීතුමයක් බොහෝම ආවේගෙන් කතා කරනවා. ඒ වි නඩ නඩු අපි දකිනෝ දිනෙදින කල්යනවා. දැනටමත් මයිසත් උතාාවය කියල දන සිය අදියකටත්තන ගඩ ගඩපුලුවන් කෙළමේ රටේ නීතියට පටහැනිව හොර පස්පෝට් දංගන්නන මන්ද්‍රී තුමිය. හැබැයි ගජයන්ද කුමා පොනම්බැලුම් මහත්තාව ගන්න දින හදිස්්‍යය අපි දකින නෑ මන්ද්‍රීතුමය සම්බන්ධව ට නීතිය ක්‍රාත්මකිර. විසේසය ආගමනමන පාලකවරයා. මස ජබ රහු මන්ම සබන්ඳ පලි තුම ාග කර පැහැ දිලියම ආරක්ෂක අමාත්‍යන්සේ ලේකම්මරයාව දැනුවත් කරලා තියනොේ මන්ත්‍රී තුම සතුවහ මන්තතුමිය දෙදස් හතරේ සිට බ්‍රරිතාාන්න පුරසි භාවය ලාගන තින්න පාස් පෝට්ක පාචි කරන කියලා එතුමිය පුරසි භාවය අයින්කරා කියල කිිමි ි ක් කිය ගේම එතුමිය මේ පාර්ලිමේන්තුුවෙත් මහලයකම්වරයාගේ ඉල්ලීම පරිදි නව පස් පෝට්යක ලලාාගන්න කට යුතු පෙලදනවා ද මේ හරතානායකතුමාගත් ලොකුවක්ීමත්තිනො මේ වගේ පාලිමේන්තුවුවෙක් මහලයකම්වරයක් දන්න මේ රටේ සැම දෙෙනම නීති ඉදිරි අපි මොන තරන් කල්මැරුවත් ලංකායි පපුරොස භයාවයක් නැති මන්තිවරයක් මේ සභාව තුළ ඉඳගත්ද අයිතියක් නැති මන්තිවරයක් ආරක්ෂ කරනව වනන් කතානායකතුත්. පාලිේතුවත් මංගිදන් ඒක ගැලපෙන්න්නනෑ ම එදා මුජිරවන්තුවන් නොම්බර් මාස සභාගත කරපු ලිපිය මදත් සභාගත කරනවා නිසා වහාම මේ මන්තුරතුමය සම්බන්ධ මේ ආරක්ෂා කරන්න නැතුව. අර ගීතා කුමාසිහ මහත්මයට කටයතු කරවගගේ මේ නීති පිට පිට පෞද්ිලි පශන නෑ මතීතුමය සබන්දව එඇතු මේ දක් සමග ජනබල ගකත බරට කයාගාන අපි කුටලකන හැතුවකි ඇතු ඇැයි හිෙරු වැඩසන හනාක තමුතිත ගෙන අපේ මාධ්‍යේදයක් ලබ එතුමිය කිවෝ මල්ලි ඉල්ලා ශ්‍රීම ලිියයක් ීන තියනෝ කියලලා. මේ සබට ඇල්ල ොරු න ඉතින් දිවදක් නද න මද නැතුමට ඒනිසා අපි ොහොම පැදිලෝ ෙන අද මේ රටේ ීතියයි පර්ලිමිටව එකක හැල්ලෝට ලක්කෙනවා පුරවශිභාවයක් නැති බිත්ව පුරවැශි භාවයක් වත් නැති මේ වගේ විදේශගත ර න ප්‍රාන පුරවශ ාවයක් තින මන්තවරක් ආරක්සා කරන වගගේල පාලිමන්තුව කතානකතුම ඇතුළු. අපිටත් ඒවගේම අධිකරන පද්ධතියට දීතියසාමය ආරක්ෂා කරන පොලිසිත් අද බරපතනතත්වයක් න රවතව මි තු ද ොහොම පැදිලියීමම කියන හරිදින්න මේ මන්ත්‍රීතුම ඉන්න මිරිහනි. මිරිහන තමයි ඉතින්නේ යගේ පුරවශ භාව සන්ධව. නයිතිකව කටයුතු නොකරපුයට තියෙන නිවස්නේ. මිරිහන ඉන්නවන මන්දීතු සභා ඇතුලට විල්ල තව තර්ජන ජන කරන්නවා පාරලමේතු මන්දරු නිසාස අපි හැබැයි වග කියිය යුතු ඉපක්ෂයක් හිති අපි කියෙනවා. කවුරු හරි පුද්ගලය මේගේ ආණ්ඩු ඉතින බලතලපාවිච්චි කරල මේ වගේ පොදුවක් ැටයුතු කරන්නව නීතිය කඩරල්ලා කටයුතු කරනවා නම් අපි අනාගතයේ අපේ රජයක් කැටදි ඇයට දන්නුවල්ලබාදනවා. තිෙනිසා. ඒකත් මතක් කරම විශේෂයමකරු නියෝජ කථනයකතුමනි අද රටේ ලිපිගු යෘර්තවයන බොහොමෝදයි ම ද්ගලිකෝ සතුර න සේල දනට බදදුලිපිග ුන්න තියන නම් හොඳදයි කියල. හැබැයි වෙලා තියෙන්නේ අද බහුතරයක් අපේ රටේ ආර්ථිකය හමුව කඩාවැටලදී. අපේ කර්මාතරය කඩාවැලදී. අපේ උගත් ව්‍යසායකෝටික අද රට හරදා අනතත්වර දයෙන්නේ. ඒ බදදුලපි ලිපිගුණු යෘර්ත කරන්න තියෙන උමනෝම. අපේ රට වවාසායක ආරක්සාහ කරන්න අපඒ රට ෘර්ථක ආරක්සා කරන්න ඒ වගේ ට අපේ රටේ පල්හැ පන්ති ආරක්ෂහ කන්න යොදන්නවා. අපේ තරුණටද විශවද්‍යාලෙන් රියටට විල්ල එකමත්තකින් රැකියාවක්න අනි පැත්තකින් තමන්ට ගැපෙන ව්‍යපාරයක් කරන්න වට පට පක්නේ. ඒති ඒක තමයි ආර්ථකගේ ඉළඟ ප්‍රගමනයබට පත්වෙන්ි වවසායක ඉ රාජ්‍යයක් ව්‍යසායකත්වයට මූලිත්වයදෙන් රාජ්‍යයක්ක් හදන්න. ටු රො තර ආර්ක ග ේ තු අප රජබතු වක්්‍රබතු සියයට හත්තව හතල මේ කියට වෙනස් කරත් වැඩක්වෙෙන් නෑ. අපි වෙශසායක නිර්මාණය කරන්න ඕන. අද විශ්වෝද්‍යාලෙන් එලියටන තරංගෙන් තරුණයකොට ර අට පිටාවක් නැතන් අපි අපේ රටේ වසායක ඉසිරි ඉස්සහට්, ආයජක කිසිරරි ඉස්සහට මේ රට ඉන්න තරුණ රනයෝ ේ ර හර ට රුද ො ර . උද්ගෝෂණය කරන්න කැරලි ගහන්ඩ අරගල කරන්න කටයුතු කරන. තියනිසා රජය දැඩි අවධානයක් යම කරන්න ඕන රටේ ආර්ථක සාට යන්දර විසායකෝ ශක්තිමත් කරන්න වියගේ ෘතික ක්තිට කර .